ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම 2011 ලෝකුස්ලාන අවසාන මහා තරගයේ මුදලට පාවා දුන්නා කියලා ඒවකට ක්‍රීඩා ඇමති විදියට හිටපු මහින්දානන්ද අලුත්ගමගේ කියපු කතාවක් ගැන මේ වෙද්දි ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. එදා ලෝකුස්ලාන අවසාන තරගයේ ඉන්දියාවට පාවා දුන්නේ කවුද කියන දේ ගැන තමන්ට සාක්ෂියක් කියන තොරතුරු තියෙනවා කියලා තමයි හිටපු ක්‍රීඩා ඇමතිතුමා කියලා තිබුණේ. මේ ගැන ඒ වෙද්දි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා විදියට හිටපු කුමාර් සංගක්කාර කියලා තිබුණේ මේක බරපතල චෝදනාවක් නිසා ඉක්මනින්ම මේ ගැන විමර්ශනයක් කරලා කවුද තරගයේ පාවා දෙන්න සම්බන්ධ කියන දේ ගැන රටට හෙලි කරන්න කියලා. ඒ වගේම මේ වෙද්දි ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයා විදියට හිටපු මහේල ජයවර්ධන නම් මේ දේශපාලකයාගේ කතාව ඒ තරම් ගණන් අරගෙන තිබුණේ නැහැ. මහේල කියලා තිබුණේ චන්දකාල්ට සර්කස් පෙන්වන්නේ නැතුව ඒ වගේ වරදක් වෙලා තියෙනවා නම් ඒක රටට හෙලි කරන්න කියලා. මේ විදියට ඊට ප්‍රවීණයන් දෙන්නෙක් අදහස් දක්වද්දී වර්තමාන T20 නායක ලසිත් මාලිංග කියලා තිබුණේ මේ විදිහේ බරපතල චෝදනාවක් කරද්දී මිනිස්සුන්ට කොලේ වහන්න එපා කියලා. 2011 ලෝකුස්ලාන තරගාවලිය රට වෙනුවෙන් නියෝජනය කරපු ක්‍රීඩකෙක් විදියට අවසන් තරගයේ පළවෙනි කඩලු දෙක ලබාගත් ක්‍රීඩකයා විදියට මට කියන්න තියෙන්නේ අපි අවසන් මොහොත දක්වාම සටන් කළා. මහලයා විශිෂ්ට ශතකයක් ලබා ගත්තා. නමුත් අවසනාවකට අපිට ජයග්‍රහණ ලබා ගන්න බැරි වුණා. ඒ තරඟ පාවා දුන්නා කියලා ක්‍රීඩා ඇමතිවරයා කියනවා නම් දැන් ඉන්න ක්‍රීඩා ඇමතිතුමාගේ වගකීම තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දාලා මේ ගැන පරීක්ෂණයක් කරන එක. අපි හැමෝම අපේ උපරිමයෙන් කැපවීමෙන් කරන ක්‍රීඩාවේ නම කැත කරන්න දෙන්න බෑ. ඒක අනාගතයේ ඉන්න ක්‍රීඩකයන්ටත් හොඳ නෑ. ඒ නිසා මේ ගැන පරීක්ෂණයක් කරලා වැරදිකරුවන්ට නීති ක්‍රියාත්මක කරන්න ඕන. ඒ වගේම ජනතාව ඡන්ද බලයෙන් පත් කරන නියෝජිතෙක් මේ විදිහට දෙයක් කියද්දී ඒ ගැන සංගවණ එක වැරදි. මිනිස්සුන්ට හිතුනොත් එයා කියන්නේ බොරු කියලා එයා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙයි. මේ ගැන ඔයාට හිතෙන දේ කමෙන්ට් එකක් විදිහට දාන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.